අ ඔබ විශ්වසනය පත්කාටත් කලින් රට කියන වාතිනු පානි වස්ත්‍රී දාහය ප්‍රධාන ප්‍රෘතිිවිකාශය සමඟයි අදන් එකතු වෙන්නේ මම චරිත දරංචය බමුණ පේද්‍ර. මම නිශන්තය දුක්ෂයේ දවසුනුසුම් කළ පත්සරස්තල පති. ඉශාලිනිීගේ දෙවන බරණ පීක්ෂණයට විශිෂක්න කමිටුවන් සිකුරාදා සිරුර ගොඩගනිී. රෝනා පොකුරට අදත් එක් දහස් නවසිය දහ නවයක්කෙක් වෙද්දී සමස්ත පොකුර තුන් ලක්ෂය පණ. බොදල් සංශෝධන පනත්කෙටුම් පතට ලව සංශෝධන. තිරන්නේ නැති ලංශීට් අගෝස්තුවෙන් පසුත්තහනම්. ඉලෙක්ට්‍රොනිික දුම් බැටියත් දුම්පානීට ඇබ්බෙහි කරයි ලෝක සෞඛ්‍යයෙන් හෙළි දරව්වක්. ේා දවතින් මන්ත්‍රවරයාගේ නිවස්සේදී මේගේ දැරයගේ සිරුර ලබන සිකරුණාතා යලී කොටගන්නට මෙවනිමට අධිකරණය තීරණය කරතිබෙනවා. එවගේම සිරුර ගැෙන දෙවන පත්ශාත් මරණපරක්ෂණයට විශේෂය වෛද්‍යවරුන් තුන්දනගෙන් යුත් විශේෂ කමිටෝකුත් පත් කරල තියෙනවා. සිද්ිය ගැන අදත් පුළුල් පරික්ෂණ දායකමදී සිදුෙරුණා. රේෂාත් පදවතින් මන්ත්‍රීවරයාගේ නිවසේ මේකාරසේ යෙදි සිටිදී මේියක ඉශල් නී ජුඩ් කුමර්දරේගේ සිරුර ගොටගෙන මරණ පරීක්ෂණයක් සිදු කන ලෙසට අධිකරනය නියෝග කලා. එයන්ුව පෙේදාතිනය සිට දැරියගේ සිරුර මහිදන් කළ ස්ථානයට ඩයකම පොලිසි මගින් දැඩි අරක්ෂවක්ෂ පයක් තිබෙනවා. සිරුරේ දෙවන පශ්චාත් මරන පරක්ෂණය සිදුකිරීමම් සඳහා විශෂඥ වතරුන් තුදරකුගෙන් ුත් ක්ඩමක් මෙමවන් විට පත් කතිබෙනවා. දෙවන පශ්ාත් මර්ර්‍රපරීක්ෂණය, සිදුකිරීම සඳහා විශේෂඥ වෛදින ලෙධාරි කණ්ඩායමක් නම් කර තිබෙනවා එම විශේෂඥ අධිකාරණ වෛද්‍ය මණ්ඩලිය විසින් ලබන සිකුරාදා එනම් ජූලි තිස්ව නිදා එම සිරුර ගොඩ ගැනීමට නියමිතව තිබෙනවා. ම න්ඩයිමට කො ශවිද්‍යාලේ වද පේටේ අිකරනවෛත විද්‍යාපි වඳමහාචරය චීන් පෙර මහත්මය කොළම විශවිද්‍යාලේ වයිද පේටේ අධකර නවෛත විද්‍යාශයේ ප්‍රධානි සහ ජෙස්ත කතිකාචාරය වෛත සමර ගුණවර් හා පේරාධන ශික්‍ෂ රහල අධිකරන වයිත විද්‍යාවපිළි වද විශෂත්ඥ අධකරන යිත ප්‍රවාත් සේර සිංහනය ඇතුළත් වනවාා. දැරේගේ මරණය සම්ාධයෙන් වැඩ දුර පරීක්ෂණ ස හා, යිගම් ප්‍රදේශයට ගොස් සිටින ප්‍රධාන පොලස් පරීක්ෂක වරුණහි බෝගවත්ත මාත්මය ඇතුළු කන්ඩෑම අද දෙවනද ටත් එම ප්‍රදේශයටගොස්තිබෙන පා. රවිෂාට් පදතින් මහතාකි නිවසේ සේවේසඳ හා අදාල තැවකරු බාලවස්කාර දැරියන් ඇතුු එකකළොස් දෙනිෙකු රැගෙන විත්්‍යබෙනවා ඔවන් හඳුනාගෙන ඇති අතර ඔවන්ගගේ දීර්ගව ප්‍රශ්ණ කිරින් සිදු කරන බවයි වාර් දාවන්නේ. ඊයේ දින දී පැය දාසේක පමණ කාලයක් පරක්ෂණ කණ්ඩයම් සාක්ෂීෂ සතාන් කරගෙන තිබෙනවා හිදී දගත් සාක්ෂි වැැසක් එක්කරගැීමට එම කණ්ඩායම සමත්ව තිබෙනවා. ඉශාලනී දැනියගේ මවගින් හාපයාගෙන්ද ඒ තිනේදී ජලිත්වරක් ප්‍රකාශය ලබාගැනීමටයි විමර්ශණ කණඩායම් කටයතු කර තිබෙන්නේ මෙම සිද්ධියයට සබන්ධ තැරවකරුගේ පවුල සාමජකින්ගෙන්ද අද දිනේ ප්‍රකාශ සටහන් කරගත්තා. මේ අතර දැරිය මේයාම සම්බන්ධෙන් චාතික ළමරක්ෂක අධිකාරිියද විශේෂ විර්ශණයක් සිදු කරනවා හි වත්මන්තත්වේ සම්පන්තයෙන් ජාතික ලමමාරක්ෂක අධිකාරී සභාපති මහච්චාරය මුදිත විධානපතිරන මහතා මෙලෙස අදහස් පල් කළා. මේ විමර්ශනය උොඳ අතකට යොමුයේ කිය අබලාපොරත්ව වෙන ඊට අමතරව ජාතික ළමාරක්ෂක අධිකාරය එහි ස්ථාන පරීක්ෂාව සඳහා මදින කිහිපේකට පෙර සහභාග වුණ එහිදී ලබාගත් තුොරතුරු පිළබඳ වාර්තාාවනුත් අපි ඉදිරියේදී ලබාදීමට බලාපොරොත්තු වෙන ශාල දරියගේ බරණයට විරෝධය දක්වමින් අදත් උද්ගෝෂණ කීපයක් පවැත්ුණා තලවකලේ ක්‍රේට් වෙස්ටන් වතියායේ කම්කරුවන් පරිසක් උද්ඝෝෂණයක නියලුණේ මේගය දැරිවෙනුවෙන් සාධරණයක් ඉටුකර දෙන්නෙස ඉල්ලබින්. පාට ප්‍රජනන රකෝඩාදගල ප්‍රජන වරකෝඩාද මරපියකට අපට ගනගාටයි ඒන්ද? එයාට වන්දිගේ වන්ඩස්තෙක්ක ඒමිනිට තය දනුවමක් දෙඩෝනේ. අනිවානෙන්දඩෝනේ අපි ඔක්ක මූුණන්ද ඒකට? ශාලනී දරයට සාතාාරණයක් එතුුගන් ලෙස ල්ලා පහන්තල්වමින් සත්්‍යයක් ග්‍රහයක් නිදස් චතුරස්වය අබේසිදී පවැත්වනා. පිවිතුරු හෙළ උරුමේ පක්ෂය නියෝජනි කරන විජේපා පරපුර නම් තරුණ සංගිතනය ය සංගතාන කළේ. ඉශාලනීගේ මරණය සමස්ත ජාතියම අවධකරන මහා ප්‍රවාහයක් බවට පත්කරලා. ඉශාලනී මිය අද මහා මන්දිරවල මියයමින් ජීවත්වෙන්. ජීවත්තම මියයන්න දියණියන් වෙනුවෙන් සමාජය අවධකරවීම තමයි අදාපේ මේ අරමුණ බවට පත්වනේ. මේ රටේ දියණියන්ට වේදනාවන් දැන්න විට. ජාතිය මොකක්ද ආගම් මොකක්ද කුලේ මොකද කියෙන කදාලම නෑ. ඇය තවත් එෙක් දියණයක් පමණමයි අපිට. ඒ නිසා සමස්ත ජාතියම එක මිටියට මේමා අසාධාරණයට ෙරව නැගී සිටින්න. ළමා අපචාර්වලින් පිලෙස වාර්තා වන්නේ ඉතා සුළු ප්‍රමාණයක් වන අතර විශාල සංඛ්‍යාවක් සඟව තිබෙන පව විශ්ෂසජ්්‍ය බෛද්‍ය දීපල් පෙරිර අමහතා පවසනා ලොකූ අයිස්කන්දක පොඩි ප්‍රමාණයක් තමයි අපි ඈතට අපිට දිස්වෙන්නේ. හැබැයි ඒ අයිස්කන්ධ වැඩිහරියක් වතුර යට තමයි තියෙන් රේවාගේ ළම අපපචරලින් කීපයක් පමණයි මේ වාර්තාවන්නේ වැඩිහරිියයක් හැංගිලතියෙන් ෙනවා සමහරක් කෙලාට අපචාරය කරන්නේ ළඟමීන්න කෙනෙක්. අපි කළ යුදදේ ළමා අපචාරවලට හේතුෝ වෙළ බලන්නොමේ. මේවා කරන චෝදිතයන්ට. රම දුවම් බාද ලෝකෙම දියුණු රටවල් වල. එක පරම්පරාවක්ට මේ ළම පචරේ නත්තන ඒ ු ඊල්ම් පරම්පාවට කරන ෙන ද දවු රටවල් ීපෙක් මොදන්න ද පරම්පා එකගතුන කිදරීම මපචා කරෙන්නේන. අපි අද අදමටන්ගත්තොත් ඉළඟ පරම්පරා දෙකට අපිට පුළුවන් මේ ලමපචාර් අවම කරගන්න. අදතිනේද කොරෝනා ආසාධයන් එක් දහස් තමසේ දහ නමතැනෙකු හඳනා කරති වෙනවා. සමක මෙරට සමස්ත ආසාධීතින් සංඛ්‍යාව ලක්ෂ තුනෙසි බව ඉක්මවා කියයා. මෙ අතර ඇස්ට්‍රරාසනකා එන්නත් මාත්‍රා ලක්‍ෂහතකට වැඩිතුගයක් ලබන සෙනසුරාදා මෙරට රැගණෙන බව අමාත්‍ය පවිත්‍රා ව්‍යරච මත්මියය පවසනවා. රටින් පර්තා වන සමස්ත කරුණ සාධිතයන් සං්‍යාව තුන් ලක්ෂ ක්දහ අටසී තිස් දෙක. විසි පදහස් හත්යාසූ දෙදනෙු රහල් වල සහ අතරමැති ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාරල බනවා පපුර්ණ සුවෙලබූ සංඛාව දෙ ලක්ෂ හත්තෙක් දහස් අටසේ පනස් පහ බ්‍යතර සෞඛ්‍ය ්‍යක්ෂ ෙනරාල්වරයා ඒ දිනේ තහවර කළ කරුණ ආසාධීත මරණ හැට තුනත් අද දිනී වාර්තාෙරුණ. දු හැට වැඩි පුත්ගලින් පනසෙක් දෙනෙු ඒ අත බවා. අවරුතු තිහත් පනස් නැවයක්ත් අදර එකොස් දෙනකු. සහ අවරුදු තිෙහට අු පුද കලෙ, ොර සා ධතව මිය ො ැති බයි ෞ ක්ෂ න්ල් හව රख කරන්නේ. මෙතර කො ආසාද හතු ියක කැපිටල් හරජ සමහ සහපති දේ පළ බඳ වස ක තු සිදුකි ද හැන ේ ල් ගනිවීම පිබ රක්ෂයක් පැත්ව විශෂක් ද හ මත ෙ ත් මහ ්‍රකාශ කලා. වනොට සෞක්ෂ අත්දක් නන්රාතුමා ඒ අවශ්‍ය කරන ඒ විමසීම කරලා. ඒකට ඒ ලැබෙලා තියෙන කරුණු අනුව කෞද මේකට වගකියුත්තේ කියන එක හොයාගෙන. කටයුත්තට අවශ්‍ය කරන පියෙවර ගනී සෞඛ්‍ය අමාත්‍යහන්සේ හැටියට රජය හැටියට මේ නීතියට අනුව කටයුත්තු කරන එක ගැන අපි සියලු දෙනාගේම ලොකු වගකීමත්තිවා ඒවගේම තමා මාධ්‍යයක් හැටියට එක මත්තේ පින්තුරොල දැක්කා පින්තර ගන්නා අයම හිටිය සිය ගණනක්. ඉතිං ඒකත් එක්ක මංගිතනව මේක අපි සලකිය යුතුයි සියලු දෙනාම එක වගේ මේට වගකීමෙන් කටයුතු කළ යුතුයි. රදක්සිදවෙලාතිෙනවානන් අපට ලබිලතින බලතලානුව අටයුතු කරඩයි අපිට පුළුවන් වෙන්නේ. බස්නාහිර පාත තුළ කොරුණ ආසාධතයන්ගේ සංඛයාව යි ඉහලයාමක් පෙන්නම් කරඇති බැවින් ජනතාවවදානින් ක්‍රියා කළ යුතු බව රජීයි දෙනිල්ල දහරින්ගේ සගමය පෙන් පාතිෙනවා නැවතවාරයක් බස්නාහිර පලාතක එන්ද කරගෙන කොවිඩ රෝගීන්ගේ වර්ධනවීමක් සිදුවෙනවා සඳහා ප්‍රබල අවධානයක් ඒේ නාව ම කරන්න න එන්නරන වැඩ පිළිවෙලත් එක් ජනත අවාධනය යම්කි ප්‍රමාණයකින් අඩුවෙලා න බවත්තම අපි පේනයන්න එන්න කරනය තුරින් ලැබෙන්නේ අරක්ෂාවක් ප්‍රමයි වෙනදට අමරහලට දිනට රෝගීන් දෙන්නෙත්තුන්දෙත් තමයි වාර්තාාවවෙන්නේ රෝගයත් සම රෝගවලඳ ලමුන් නිදිට. මේ ව ටක අටකට දහයකට පම ප්‍රමාණකට වැඩිවෙලා තමුම වැක්සි එක ලබාගෙන තිබනත් තමුම එන්නත් කරන ලක්වලා තිබුණත් න්ට ෝගේ වැලඳ මේ අදාානම තියෙනවාය කියන්නේෙ කවු වියාගන්න ඕනි පලබිනිකාරණ තවමත් විද්‍යානුකෝලව ඔප්පුර ැති දේවල් ගොඩාක් මේ රෝග ආශ්‍රිතව තියනවා කොවිදරෝගයාශ්‍රිත එනිසා ඒ සම්බන්ධයෙන් ඉතාමත්ම දැඩි අවධානයක්ගම කරන්න ඕනි ්‍යතරෙන් අත් කරන වැඩ සහන දිවන පුරා සාර්ථකව සිදු කරෙනවා චීන නිශපාදදිත සයින්න ාම නත් මත්‍ර ිලියන හතරක් ලබන සිද රට ැිටන ීමිට. දා නත්තුොගේ අගස්තු හතර සහට ය අ දිනවද ශ්‍ර ලංකවට ලැීම ද ීමත බව චීනේ පිහිට ්‍ර ලංකාක න ති කාරාලය ේදයක් නිකුත් කරම සඳහන් කළා. එකවර වැඩිම එන්නත්වගේයක් මෙරට ලැබෙන පම අස්ථාාවද එයයි. ඒ ෙකත්කල ාර්තාවල ටනව වයිවරුදු තිහට වැඩ නගහනෙන් එකෙන් න්නත් මත්‍රාවක් කෝ ලබගේ නැති පිරිස සීට හැත්තැකයි දශම පහයි අටන්. වැඩිම පිරිසට එන්නත්ලබද ඇත්ේ ස්න හිර පලාද තුළ. සරු තිහට වැඩි ස්න හිර පලාතේ පුද්ගලන්ින් සේතස හතයි දශම අටයිදක් එක් මත්‍රාව කෝලබා කෙනන තිබෙනවා. කොලඹ දිිශ්‍රිකේ සේටසු තුනයි දර්ශම හයි හතකට සහ ගම් පාදි ශරිකේ අනු තුනයි දශම දෙකයි පහකට එන්නත් ලබාදී අවසන්. කළුතර දිස්ශ්‍රිකේ පළඹපු මාත්‍රාව ලබාද ඇති ප්‍රතිශතය සේටසු පහයි දර්ශම හයයි හතා. ච පාලිේන්තුවට ඉදිරිපත් කර ඇති මුදල් සංශෝධන පනත් කෙටුම් පතට අලුතින් සංශෝධන කීපයක් එ කරන්න පියවරගන්නම කියලා නීතිපතිවරයා ශ්‍රස්ථාතිකරනයට අද දැනුම් දුන්නා. අදාල්ල කටුම් පත, අභියෝගිට ලක්කරමින් ගුණුකර ඇතිපෙත්සම්, ප්‍රියන්තජයවර්ධන කමුද නීවී ක්‍රමසිංහ සහ ශිරාන් ගුණර සෑන ්‍රපුද්ගල ිනිසු මනුල ඉදිරියේ අද කැඳවනු ැබවා. එ අව ති ප र् ग् හ ම ැ දු ප න් ගන් ස ශෝ ක් ති ඇති वा ජ प्रका ले. මෙම සංශෝධන අන්තර්ගත කෙටුම් පත, හෙට දින අධිකරණයට ඉදිරිපත් කරන බවද නීතිීඥවරයාධකරණයට දෙැනුබ්දුඩා. අනතුරවයි පෙත්සම්වේ භාගගේ ආරම්භ කරුණේ. ජනතා විමුක්තුය පෙරමුඩ සමග ජනබලවේ මහලේකම් රජිත් මධතුම පන්ටාර ඇතුළ පාර්ෂව ආටක් මෙම පනත් කෙටුම් පතර එරහිව පෙත්සම් ඉදිරිපත් කරතිබෙනවා. අමාතය බැසිල් රාජපක්ෂ මහතා සහස්ත්‍රේලක්කා රේකු නිලතරින් අතර විශේෂ සකචාවක් මුදල් අමතශහිටී අද පැවැතුනා. ආදායම් උත්පාධන ක්‍රියාවලිය වඩාහ විදිමත් කිරිීමැළු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී දිර්ග වශය සකච්ඡා කර තිබෙනවා. கටතුவ நிரතවීමதி பிரயகிව ரேගනිලදரிන්ට முහදීම සිදුවන ගටழுு පිළිබවது, සකச்சவேதி අවධனை මவன. COVIDவா සங்கතதே හමුුවද සතුටු දායක සේවාක් ඉடு කරින්, ஆதாයම් உත්පාதන කகி්‍රயாவலியே அக்கண்டව நிரத்தීමபிිமது, ரே கூநலදரி அமா්‍ය வසි ராஜ் ක්்ම අස් ூති க்கலாம். සේවක පිරිවෙත තෘප්තිමත්ව, රජකාරී කිරීමට අවශ්‍ය පහසුකම් රජය ලබාතින බවයි අමාත්‍යවරයා කියා සිටිය. ගුණත්මක සහ කාර්යක්ෂම සේවාවක් ගනදනුකරුවන් වෙත ලපාතීමට නිලදහරින් කටයුතු කරනු ඇති බවට අපක්ෂාකරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කලා. රාජමාත්‍යය ජත් නිවාට් කබ්්‍රාල් මතා ඇතුළු පිරිසක්ද මෙම සසාකච්ඡාවට එක්ව සිටියා.. නොදිරන කෑමදවටන ලබන මස පළමුුණදයින් පසුත්තහ නම් බව අමාත්‍ය මහින්දාමර විර මහතා පවසනවා. නිසර දෂණය අවම කිරීම සඳහා මෙම තිරනී ගත් බවයි අමාත්‍යවරනයක් කොළම වැවති මාධ්‍යමොකදී ප්‍රකාශ කළේ. එල් ලන්සිීත් පරිසරයට එක තුනොත් මේ අවුරදු සියගන්නකටවත් දිරන්නේ නහැ. අපේ පොළුවේ තියනවා නිසාම අපි තීන්දුකර පරිසර මාත්‍යන්සේ විදියට. අගෝස්තු පලවෙරින්දා සිට සම්පූර්ණ වෙළඳ පළංගි වත් කරන්න කඩුතු කරන්න. එයනුව නිෂ්පාදනය කිරීම ප්‍රවාහනය කිරීම විකිනීම කියන තුනම තහනම් වෙනවා අගෝස්තු පලදිින්දායිම්. අපි අමාත්‍යයන් සේවිදිීයට වෙන්නම ඒකකයක් කළමනා කරනය කරන. සිදුවෙන් පිළිබඳව අධ්‍යන කරන්නත් තේව වගේ ටලීම් පිබඳව ීක්ෂණ කරන්න. තැන චත නව ලන්සිී නිශ්පාදනයක් සිදුව න අපිටේ පිබඳව දැන්වත් කරන ගේ අත ගොඩගන්න යන්ත්‍රෝප කරන. අප උපදේශ්‍රාදීලදින මධ්‍යම පරි සලදිිකාරියට ලියාපදිංචිත් කිරීමමතහනන් කරන්න දිේදි මේ රට ගැනීම තහනන් කරනවා. ලංඟතබා ගැනීමත් අපි තහනන් කරන්න කඩුතු කරනවා. ඉදිරි සතිය වන විට සහල් වෙල නියත වශයෙන්ම අඩුකරන බව අමාත්‍යචාර්ය පන්තුල කුණුවර්ථර මතා පවසනවා. කොළඹ පැවති මාතිය හමෝකදී ඒවාහතා මෙ බව ප්‍රකාශ කලාා. මේ දක්වාම බොහෝ පෞද්ගලික වෙලන් සැල්වල සතු සැහැරසාහල් අලවි වුණේ රුපියල් සියෙක්මෝලාගේ මිලට. එනිසා සහල්මිල ස්ථයිකරණය සඳහා. රජයේ මගින් නියම කරලා තියෙන සහතික මිල සාහතිික වසේම ගොමන්ට ලැබෙන්න්න සලස්සන අතර පාරිබෝක්්‍යයට රුපියල් සියයට වඩ අඩු මනකට පුදු ජනතාව පරිභෝජනය කන්න සහල් වර්ග බෙදා ඇරීම සහහා ෘ්චකරම මාත්‍යන්යයක්ත් වෙළඳ මාත්‍යන්සියක්ත් ඒක බද්දෝ වැඩ පිළිබලක් ක්‍රියත්ම කරනවා.ඒ වැඩ පිළිවල ආරම්භ වසයෙන් අපි මේ සතියේ සිට රතු කැකු ූහල් කිලොවක් සිල්ලරට පාරිබොක්්‍යයට රුපියල් අසු අටට අවශ්‍ය ප්‍රමාණය ිලදී ගන්න පුළුවන් සියලූම සතස වලන්සැල් මගින්. ඒවගේ මේ සතියන්තේ වනවිට සුදුකැකුළු කිලවක්, රුපියල් අනු දෙකේ මිලට අලිවිකරනු. මේ සතියන්තේ වනවිට නාඩු කිලොක්, රුපියල් අනු හතේ මිට අලවිකරන්ට බලාපොරොත්තු වෙනවා. මේ අතර ඉහලු ප්‍රමතියන්නුත් මුහුණු ආවරණ දැත් පිරිිසුදුකාරක සහන මලට අදසිට සතුසින් ලබාගතහැකි බවයි අවක්තවරයා වැඩදුට ප්‍රකාශ කළේ. අපි නු ආවර්ණ මුල්ල අවස්ථාවදි පැවතුනේ රුපියල් හතලිය එක වගේ මිලට. අපි දස සමූ ව්‍යාපාරය සම ගැතිකරගත් යවිසුම මත එසල්ලේ සාතිකල අංජන සහිත රපියල් විසිපාක තමයි මුුණ ආරණ ප්‍රමින් හඳුන්නලදන්. එයට පස රපියල් විස්සට අඩු. ට පස රපියල් පහලවට අඩු. එට පසු රුපියලක් මහපොල ශිෂ්‍යාධදර අරබදුදල්ටදදින රපියල් දාතරට අඩු කලා. මේ වන විට දිවයින පුරාම විශේෂයෙන් පාසල් විවෘර්ත කරන්න ආසන්නේ. එසල්ලේ සාතිකල අංජන සහිත මූුණ ආවරණයක් රුපියල් දාහයක ම. that අලිකිරීම ආරම්භ කල්ල තියෙන එනිසා සියලුම සතුසු වලසැල්වලින් රුපියල් දාය බැගින් මේ මුහුණු ආවරණයක් ලබාගන්න පුළුවන් එරඟට විශේෂයෙන් දරුවන් වෙනුවෙන්ම නිෂ්පාදිිත්ත පෙරදිනී විශ්වවිද්‍යාලයේ විසින් නවෝත්පාදනයක් ලෙ සහඳන්වා දුන්න කපුරෙද්දෙන් නිෂ්පාදිිත්, බැක්ට්‍රීරිය හා වෛරසනාසක සෝද සෝද විසිපස්සරයක් පරිභෝජනය කළ හැකි මෙම මූුණු ආවරණය රුපියල් දෙසය ිලට සතුස කිව්ශොප්ය නාදී වෙතින් ිලදී ගන්න පුළුවන්. තෙබෙනුව රජයේ කාර්මික තාක්ෂණක ආය සියයට සීයක් රජයට තති ක්‍රියාත්මක වෙන පරේෂණ ආයත්තනය. දැස්ෝදන දිියර මිලිලිටට සීියක ප්‍රමාණය, වෙළඳපොලේ පවතිහ උනත්වේ නියල නිෂ්පාදනයකට වඩා රුපියල් සීියක් අඩුවෙන් තමයි. සතුස අලිවි කරන්නින්. පි ලට සහ ාගගේූ ක්‍රීඩ ක්‍රීිකාාවන්ට පහස්සුකම් සඳහා ජාතික ئۆலிිපි මිතුුව ඇත මේන්තු කළ සේලු මුූලිය ප්‍රතිපාදන ලබාදී ඇති බව, ක්‍රීඩ සංවර්ධන දිපාර්තමේන්තුවේ අධ්‍යක්ෂජන ්‍රාල් අමල් එදිරිසූරිය මහතා පවසනවා. ක්‍රේඩ මතය ඩාමල් රාජපක්ෂ මහතාගේ පපුදෙස්මත මෙම සේලු කටයේතු සිදුකළ බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. ෝ ලම්පික් උලට සහාකි විසිරෙන ශ්‍රීලාංකික ක්‍රීඩික ක්‍රීිකාවට අවශ්‍ය ඇනුම් ලබද නොැති බට ඇත මාධ්‍යස්සේ පළමෙන පුවත් සම්හය අදහස් දක්වොමිෙනුයි ඒමහතා මේ බව අධාරණයරන්න ඔලිපක් පුදුරාච මණ්ඩලිය වැනි ජාති්‍යන්තර ක්‍රීඩා උලල්ල සඳහා සියල්ලු කටයුතු සංවිධාන කරන්නේ අන්තර්ජාතික ඔොලිපික් කමිටු නිර්දේශ මතයි යනුව ශ්‍රී ලංකාවේ ඊට අදාළ වගකීමදරන්නේ ජාතික ඔලිම්පික් කමිටුව බවයිඒමහතා පෙන්වා දෙන්නේ. එයනුව ජාතික ඔලිම්පික් කමිටුව ඉදිරිත් කරඇති ඇස්තමේතුවටන්. පහස්සුකම් ලබාදීම සඳහා අවශ්‍ය මුූල්‍ය ප්‍රතිපාදන ප්‍රීඩා සංවර්ධන දෙපාර්තේතුව මගින් ජාතික ඔලම්පික් කමිටුවට ලබාති ඇති බව අමල් එදිරි සූරීම මතා පවසනවා.. ශීරන්ති රාජපක්ෂ බාත්මකේ මැතිහත්වීමෙන් ලොව දකින්නට වරම් ලැබූ ජීවන්ත රත්නායක දරවා අදනයේදී අග්‍රාමාත මහින්ද රාජපක්ෂ මතා හාබ වනා. ගලින් විදුණුුවවල් පළුගොල්ලෑගම පදිංචි දහතුන් හැවරදිී ජීවන්ත රත්නායක දරවාට උපතින්ම දෑස් පෙනීම අහිමිවතිබුණා. ඇසක්කිල්ලා ඔහු සමාජ මාධ්‍යජාලා ඔස්සේ කළ ඉල්ලීමට රෝහිත රාජපක්ෂමහතා, ශිරන්ති රාජපක්ෂමහත්මිය දැනුවත් කරතිබෙනවා. එම දරවා කොළමටගෙන්වා විශෂක්ඥයක්ෂශල්ල වෛද්‍යවරයකුට යොමුකිරීමට, ශිරන්ති රාජපක්ෂමහත්මිය කටිතු කරන්නේ ඒ අනුවයි. එම දරවා වෙන්ුවෙන් පරිීක්ෂණ ගණනාවක් සිදු කරෙනා. ඇසක් බද්ධ කිරීමකින් තොරව දරවාගේ එක් ඇසකට පෙනීම ලබාදීමට හැකියාව ඇති බවට වූ නිර්දේශ අනුව ප්‍රතිකාරකිරීම් ආරම්භ කෙරුණා. ජීවන්තරත්නායක දරවාට ලොව දකින්නට වරම්මුදාවෝයේ ඒ අනුවයි. ින් රට අසේරුතාවට පත්ව මුහොතේ පිහිටට පැමිණේ රෘසියයා සංචාරකන් බව රෘසියාවේ හිටගස්්‍රී ලංකාතානාපති උදයංග බිරතුන්ග මහතා පවසනවා. ජනමා දෙමත්්‍ය ශේෂසං විධාන කළ සයිබ සමාන්ත්‍රණයට එක්වමෙනුයි ඒ මහතා මේ බව ක්‍යාසිටී. අද උයානු සංචාරකයම් මේ අපිට අමාරවෙච්ච විලාවේ. ඉතාම ප්‍රෝජනවත් වනා ඒවගේම අද ලෝකයේ ගොඩක් රටවල්ොල සංචාර්ක ශෂේත්‍රයේ ඇන හිටල තියෙනවා නමුත් උසියානුවන් දැනට විවෘර්ත රටවල්ලෝට යන සංචාරකයන් අතර පළවෙනි තැන ගන්නෝ කියලා කියන්න පුළ. අන්න ඒක අපි ප්‍රෝජනට ගන්නඕ ක කියෙලා ම හිත. දහනමයයි අනුව ස්ව සරිය ිලන් රත සේවාව ආරම්භ වෙලා අදට වසර පහක් සපිරෙනවා. එම සේවාාව වඩාත් ශක්තිමත් කරන්න වත්මන් රජේ ක්‍රයක් කලා කියලා පාල්ලිමින්න්තුමත්‍රී ආචාර්ය හර්ෂද සිල් වමහතාආද ප්‍රකාශ කලා. ඉන්දී රජී ප්‍රධනයක් ලෙස ධනවයනු ගිලන් රත සේවා ආරම්භ කෙරුණෙ දෙදහස් දහසේ වසරේති පළමුුව අදීරඇයටතිී ගිලන් රතාසුවටක් සහිව ඒ ආරම්භබෝද ේව විට ගිලන් රත විශාල සංඛාවක් සහිතව ශක්තිමත් සේවාවක් සඳහ වර්ධනය වෙේතිබෙනවා. ග හ අතුරට පත්ත පුත් කලෙු පලබ මනිත්තුව කිහි පේ දීම රෝහලක් වෙත වැැකයමේ අරුණිනුව මෙම සේවා ක්‍රියාත්මක කරෙන්නේ. වත්මර පචේ සූසරරි ගිලම් රත සේබව ශක්තිමත් කිරීම දක්කූ දායකපේ පර්ලිමෙන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්ව බහතා අගේ කලා. අද වෙනකොට මං විශ්වාස කරනවා ලංකාවේ තියෙන කාර්යක්ෂතම රාජ සේවාව හැටියට මේ සුවසරියෝ. මේ සේවාම කරගෙන යන්නේ දෙදස් දහටයක දහට කියනස්ෝසැරිය පදනම පනතට ප්‍රකාරව රජයේ අයවැෑන් ලබා දෙන වසරකට රුපියල් බිලියන දෙකක විතර අ මුදලක් වැෑ කරමේ. මේ ආණ්ු මාරුුණනයින් පස්සේ ම ගොටාබේ ජනාධිපත්තුමාට ලියවමකින් දන්නලා හිටිය. මේක කිසි දේශාලනයක් නෑ මේක ෘතියේදී ක්‍රමවේදයට ස්සරහ ර්ගෙනයන්න කිය උඩම ස්තුතිවන්තයනො ඒදේහු ඒ දියන මි් කරල තියෙනවා. දැනත තියන ගිලන්ලත දෙසි අනු හතට ඔහු නිර්දේශ කල. ඒකල ව ගිල්න් ට එකක්සිය දොහ එකතු කරන්න කියලා. එතකොට අපිට පුළුවන් වේවි දැනට ගත වෙන සාමාන්‍ය ප්‍රතිචාරකාලය විනාඩි දාහතරු හමාරක් විතුරුව ල එය සෑහන ප්‍රමාණයකින් තවදුරුටත් අඩු කරගෙන තවදුරට ජීවිත බේ. නිශන්ති හෙදසේවේ පිරිස් දවල් කෑම පෑදිී විරුධතාවක අද නිරත වනා.ඒ රජ පොරොන්තු වූ පරති ඕන්ගේ ඉල්ලිම් ඉටතු නොකළ භවිත ප්‍රකාශ කරමයි. කොහමනා චරිත ෝජ රත්ත එටතුවේ ආන ස්වාමන් වහන්සේ නම් ප්‍රකාශකලළේ ඉල්ලිම් ලබා දෙන්න සියල්ලු එකඟතා සිද්ධවිලාතියේදීත් ඇතැන්ම් පිරිස්සාහල් ලකුණදා ගැනීමේ අරමුණින් මෙවිදිහට ක්‍රියාකරනවා කියලයි. අදදහවල් ොලහිෙස්සිට පසරු එක දක්වා පැයික කාලයක් හෙද සේවට අයත් පිරිස් විරෝධතාවේ නිරතව වන. උසස්ලීම් ඇතුළු සිය ඉල්ලීමම් නවයක් ඉටු කිරීමට රජය පුොරන්දුවද, මෙතෙක් ඒවා ඉටු නොවීමමහතුවෙන් මෙිලෙස විරොධතාවට එකකූ බවයි රජය හෙද නිධහරින්ගේ සංගමේ ප්‍රකාශ කළේ. මේ විරෝතාවය හමුවේ හරි ආ්ඩුව ඉල්ලිම් කීපය විිසඳන්න අවස්්‍ය සියලමද කරව කියලාප බලා පොත්ව වෙනවා. කෙස වෙතත් රජ්‍යෙවා එක්ත් හිදසංග මේ සහපති පූච රත්තෙටවේ යන්දස්වාමන් වහසේ ප්‍රශලේ ආ්ඩුව පොරොන්දු පරිදිම එල්ලිම් ලබාදීමට මෙවද විටත් පියවර කන ඇති බවයි. ජනනායිත්ම අනමැතිය ලබාදුන්න කඩ ගන්න ඩවාගේ ිහිල් හල්දිි ගන්න පුලොන්දී වල්නමේ නිධාරම සියල්ලම ක්‍රියාත්ම කරලා දැන් ඒවා කෙරගෙන යනකොට. තමන්ගේ වැඩවරජනය දුින් තමයික ක්‍රියාත් න ක්ු ගන ැ පි . මයිඔ රජිහෙල්ධාරගේ සංගමේ සපපුරුසිංග්‍රකණ යන්නේ. මග හොඳට තිබේනම්, ජන්ට දෑසත් පෙනේනං.කිම බැදිවල යන්නේ. මේ අතර වැටුක් විෂමතාව ල් කරගැමින් ගුරු ෘතිය සමති ආරම්ම කරඇති ෘතිය ක්‍රියාමාර්ගේ කකන්්ඩව ක්‍රාත්මකයි. ගැටලුුවලට විසුම් නොලපු හොත් ෘර්තිේ ක්‍ර මාර්ග වතුරටත් ශක්තිමත් කරන බවයි කොම පැවති මාධ්‍ය හමෝකදී ගුරු සංගම් ප්‍රකාශ කළේ. ලබ සතිය සංද වෙනවිට මේ ගැටලුව විඳලලා අපේ ෘතිය ක්‍රියාමාර්ගගේ අවසන් කරන්න සූදානම් වෙන්න කියලා අග්‍රාමාත්‍යයව නිකුත්තරපු නිවදන සදාන්මවෙලා තියෙන. අපි ස්‍රවාදය ඉන්නවා ඒකම වෙනවා ඒකම නොවෙනනම් අපේ ක්‍රියාමාර්ග තවත් ඉදිරියට ඇද. ඒවාගේගල වත්. මාර්යක මෙය අතර අදත් ප්‍රදේශකය පෙකද. ගුරුවරුන් මෙම විදුහල් පතිවරුන් සිය ගැටලිුවලට විසඳම් ඉල්ලා විරෝතාවල නිරට වුණ. අපි අතතුරටත් මුලා කරන්න බෑ . මෙ අතර කොදලාවෙල ආරක්ෂක විෂවවිද්‍යාල පනතට විරධය පල කරමින් онлайн අධ්‍යන කටයුතුවලින් ඉවත්වීමට විශ්වද්‍යාල ආචාරිවරන්ද කඩියතු කරතිබෙනවා. මෙම පනතමින් නිදහස් අධ්‍යාපනය පෞද්ගලී කරය කිරීම සිදුවන බයි විශෂවිද්‍යාල ආචාරිවරු පෙන්වා දෙන්නේ. ක්‍රියාමාර්ග වන්නේ ආණඩුව පැරලීමටවත් රජය පැරලීමටවත් නෙවේ උදක් අපේ අරමුණ වන්නේ අධ්‍යාපනය මිලටරී කරණ රීමට විරද්ධවත් නිදහ සධ්‍යාපනය තිෙන්න වූ මූලධර්මයක් ආරක්ෂ රීම සඳහත් පමක් බව අපි අවධාරය කිරීමට කැමත්තම කොටා රජ පක්ෂ ජනාපත්තුම අපේ සයිතම් ජනාධප්‍රති වාර්තාවය තිබි්ච දෙයක් ඔහු එළිදක්වලා තියෙනවා ඔහුේ මම එක දෙදයක් සම්බන්ධය එකඟ වෙන අය තමයි මේ උස අධ්‍යාපනය කියන එක ලාබදායිවැඩක් හැඩියට කරගෙන හැකිවත් පුදගලිකාන්. විසින් යම් කිසි ආයෝජනයක් කරලා උස සද්්‍යාපන පාටමාලා පටන්ගන්න වනන් එය ලාභය උපයාගැනීම සඳහා කෙරන ව්‍යාපාරයක් නොවිය යුතු. ෝකෙ තියන ප්‍රදාානම විශ්දල ගත්තාහම වව පුද්ගලක විශවිදල හැබයි ඒවා එකක්කත් ලාභය අරමුණෙන් කරන විශුදධාලමේ. ගුරු සහ විදහපති සංගම් එක්ම ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමවේදෙන් ඉවත් පීමේ ගෘතිය ක්‍රියාමාර්ගේ ඉදින් පෑ විසිහ අතර තුළ අවසා නොකළහෝත්, සැබෑ ගුරු රු සහ දරුවන් ඊටෙරෙහිව පාරට බසින බව දේශප්‍රේමී එක්සත් ජාතක පක්ෂයේ ප්‍රධහනලේකම් සුගත් හේවා පතරන මහතා පවසනවා. කොළඹ පැවතියේ මධ්‍යහමකදේ ඒ මහතා මෙම අදහස් පල කලා. ුවිදුහල්පතිී වැටු පිෂමතාවය කරේතියාගෙන ගුරුවරුන් කියලා मेරටයිඉන්න රස්තියාාදු කාරයෝ මහ පාරට කියෙන ජසප් ස්ටාලින්ගෙන් අපි යානවා තමුන්න්නස ගුරුව රෙද්ද උගන්නන්නේ මොන ස්කෝල දෙක් සජි ප්‍රේමදාසගෙන විය අන්නු කුමාර දිසානායකගේින් කුලියට කියෙනන සෙනනගරන්තමයි ෝසප් ස්ටාලින් පරේ සටන්රන්න මන්ද ජැසිංහත්ත එක් පැය විසිහතර කැතුලත මේ සට අතෑරරිිය නැත්තා मेරටක් සැබෑ ගුරුවරුසාහ සැබෑ ශිශ්‍යෝ අරගෙනෑ ඊීනයා මේ ෘත්තිය සමති ක්‍රාමාර්ගය පරාජයට පත් කරන්න අපිත්මහපාරට බයිනෝයි කියෙන පනිවිඩිය මේ අවස්ථයි ලබදෙනවා. ස්ශාලිනී දැරිය මේයාමිස්සිදය සම්හඳයෙන්ද මෙම මාධ්‍ය හමුේදී අහස් පලවන ශාත් බදී කියන තොත්ත බෙක් නෙමයින පිස්කෝල නොගගේට ඕොවල් පස්නෝනට භාතාවක් මේයටටේ නීතිය ගැ ැනීමත් තියෙන්න්න පුළුවන්. බාලවඇස්කාර දැරියගේ සේවය මේහකාරසේ වෙට පමණක් නෙමෙයි තමන් ඇතුළු තම පවුලඉන්න පිරිමින්ගේ නොසිරු කාම අවශ්‍යතාවය සපුාගන්න තේලම අප පාච්ි කරලදෙන. මුුන්ගේ බලයට සල්ලි වට මුගගේ තිීන නැතිච්චකවලට යහිස දර පල්. ්‍රෂාට ී සල්ලි ී හට ල තියන ජි ්‍රේම දසක සමග න ල . අපි ියෝ ක් ජි ේම දස. ළ න් සමග නබලවගේ සසාමාජිකත්තය සි කර ජි ේම දස ප්‍රමුක් සමග නබල ක ාලිමේතු න්ත්‍රී රන්ට ොලිසි ල හොයන්න වල් ල ාල යස්ක කර දර දර තියග ින් ද කියලා. දිරි දශපාලන වැඩ පිළිවෙල සඳහ පදනම ස ශ්‍රලකා නිහස් පක්ෂ සහ ශ්‍රලකා නිදහස්සවක සංමෙක ෘය සමිති කාප්‍රංශයක් පේට ූ පව පක්ෂ සභාපති මෛත්‍රපාල සිරිසි නහතා පවසඳවා. අද අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ෘතිය සමිති බවරෝවක් පිහිටව්වා පලවෙනි වතාවට ශ්‍රී ලංකා නිදහ සේවක සංගමයක්ත් ශ්‍රී ලංකා රජයේ ෘතිය සමී සම්මේලනයක් අපේ රටේ ෘතිය සමිති අතරේ අදත් ඉතාම ශක්්තිමත් ලක්ෂ ානක් සාමාජයකින් නියෝජනය කරන ෘතිය සමිති. එඒනිසායි ෘතිය සමිතිවලට ශක්තියක් දීම තමා අපි මේ තුළ කරන්න පිහිටෝකු බිවුරෝවේ බලය තියෙන්නේ ෘතිය සමිතිවලට. ඒ තුළ අපි බලාපොත්තුවන මේ රටේ යනාගත දේශපාලන වැඩ පිළල් සැල. සම්මොලට ොහෝ වැදවත් පදනමක් කඇතිවී කියලා විශාස කරන. ලෝක දේගලින් වැැක්වීීමේදදිනේ ජූලි විසිපස්ස වනදාට යේදීතිබුණා. එවෙනුවෙන් විශේෂ මාධ්‍යසාථක චාවක් ප්‍රෘති දෙපර්මෙන්න්තුවේදී පවැත්වුණා. විශේෂය වෛද්‍ය සමතය සිරතුන්ග මහතා සහ තවත් කෙහි පදනෙකු මෙහිදී අදහස් දැක්වවා. ගිුණු කෙනෙක් තප්‍ර කිහිපයක් ඇතුළත ඔගේ පෙනහළු අතුරින් පිරීග අනවා ඒ වගේම ඔගේ ඔශසන මාර්ග සම්පර්ණය අවහිර වෙනවා මේ ඔක්සිජන් අඩුවීමේදී එක මොහොතක් එෙනවා ඔබ හර්ද වස්තුූට තවදුරටත් මේ අඩුව නක්සිජන් දරාගන්න ැවිෙන අන්නේ ොහොතේ හරදය අතර වෙනවා එවැනි කෙනෙක් ඔබ දියෙන් එලියට ගත්තොත් ඔබට පුළුවන් ඒ කෙනට නැවත ඔක්සිජන් ලබා දෙෙන් ඒ කරන ක්‍රියාවලීට තමයි මුකශසනය ලබාදීල පපු තෙරපුම් ලබා දෙනවටලො ඔබ ඒ පුද්ගලයා දියෙන් ගොඩට ගෙන හැක්කඉක්මනින් ලබාදුන්නොත් විතරයි ඒ රෝගයා අපිට ඉස්පිරිතාලට ගෙත්නවට පස්සේ ගොඩගන්න පුළුවන්. ප්‍රථම විනාඩි පහ දහය. ඔබ සතු විනාඩි පහක් දහයක්. විනාඩි පහ දහයට පෛද්‍යවරෙක්ට කරන්න පුළුවන්දයක් නැහැ ස්පිරිතාලින්. ෝවි අත්වත් එක්ක බොහෝම අය මැලිවෙන්න පුළුවන් අර පුද්ගලයා බේරගන්න හේතුව දිය ගිලිච්ච එක්කෙනගේ තමාට කෝවිට වැලදේයි කියෙට බැරිවෙලාවත් අර දීගිලිච්ච පුද්ගලයාට කෝවි ධහනමය වැලදී තිබුණු අවාසනාවන්ත වි සෞඛ කාරමඩ්ලටක්ත් මේ බෝවීමේ හැකි අවත්ම දිය ගිලම් කියන එක වලක්වා ගන්න පුළුවන් අනවශ්‍ය විදිහයට අපේ තිය චර්යයා වෙනස්කරොත් කෝවි ගසංගතයත් එක්ක ඒක පතුරුවන්න නැතුව ඉන්න යම් කිසික්‍රමවේදයක් සකස් කරගන්න අපිට පුළුවන් වේවි. ප්‍රක්ති විකාශයෙන් අනතුරුව විපනම විශේෂන්ගේ බලා පරතුවන්න. ස්වාධරපාණ ප්‍රෝතුලින් අදට අපි සමුගන්නවා. ඔබට සුබරාත්‍රියයක් අයින්. අපි ඇවිල්ලා ලෝකෙ කාටවත් නැති පුරුද්ධත් තියෙන පුදුම ජාතියක්. මොකද අපිට තරම් ඉක්මනට දෙයක් අමතක වෙන මිනිස් කොට්ටාසයක් ලොවෙෙත් නැතිව ඇට. මොකක්හරි වෙලා දවස් හතක්වත් මතක තියාගත්තොත් ඒකත් ලොකු දෙයක්. මේ මතකෙත් එක්ක තමයි කරෝනාව කියන පුදුම වසංගතය අපි රටත් සිංගුවේ. එක් රිංගලා දැන් අවුරුදු එකහා මාරකටත් වැඩි. රැල්ල උඩට ගහත්දිී අපි කටවල් නහයවල් වහගෙන, රේකා මැකෙනකම්ම අත් හෝදහෝද. සැනිටස්ස එක සාක්ේ දාගෙනම කරන්න පුළුවන් හැම දේම කරගෙන කොරනාවෙන් බේරෙන්න්න දඟලෙනවා. හැබැයි PCR අඩුවෙලා පොසිටිවූ අඩුනගමම්ම දැංඉති වැඩේ හරි කියලා ඔක්කොම අමතක කරනවා. ආණ්ඩුව වෙලාවදී හටම ලොක්ඩන් කලා ගඩක් අය ගෙවල්වල හිරවුණා. අධ්‍යාවශ්‍ය සේවාකපු අය පාලට බැස්සා. එතකොටයි දන්නේ මෙරටඒ අත්ති බහුත්තරයක්ම කරන්නේ අත්‍යාවශ්‍ය සේවා කියලා. මොකද ඒ තරමටම පාරවල්වල වාහන පටක් වහගෙන ඉන්න බැරනිසා ඇරපල්ල කියලා කංකෙදිරි ඇහුණු නිසා. ර්තකඇත් ටිගෙන වැටගෙන ගේ නිසා ආණ්ඩුව නීති රීති ගොන්නක් දාලා රට ඇරයා. පලාත් අතර සංචරනය බැලූහමනං තවමත් අතහනම්. හැබැයි සංචරණය කරන්නේ නැත්තේ පලාාත්තිික විතරයි. හැබැයි ප්‍රටේම මිනිස්සූ හිතන හිතුණු තැන්වල සංචරනේ. රස්සල්වලට යන්න ඕනේ හරිහම්බ කරගන්න ඕේ ඒම නැතිවුණනොත් වඩට කෑමක් නැතිවෙන. අතට සල්ලියයක් නැතිවෙනවා. රටම හිංඟමනට වැටෙනවා. ඒකයි ආණ්ඩුව කල එලි බහින්න නීති්‍රීච දාලා අවසරය දුන්නේ හැබයි බලාග ගැනකොට නීතිීති ගැනතා කරන්නේ මාධ්‍යේ අපි සෞකේ දොස්තරලයි විතරයි. රටේ මිනිස්සුන්ට කොරුණාවක් ගැන දැන්නම් ගේ වගක් නැතිවිදිටයි වැඩ කරන්නේ. එක ආවා දෙක ආව වැඩිසක්යක් තිබෙන. හැබැයි තුන ආවා තවමත් රටම හොල්මං. ටිකක් යටගියයා. ටේ මිනිස්සුට එලව මෙලව ැතුව කිය ඇඳුමක් පැඳුමක්ගන්න ඕනකමක් නැතත් නිකංහරි ශප්ිකට රින්ගෙනනවා ඇවිදල කරලා ගන්නදයක් නැහැකිලා ගෙදරයනවා. සමහරක් ඇරිියස් අල්ලලා පාටි දෙනවා. ඒ අව් අස්සේ පඩි වැඩිකරව ඩිරව කිය පටම අමාරුවය තියන වෙලාවිදිත් අපේ සහර ගුරු මෑනිවරුන් පියවරුන් මහ පාරය පොකකා පෙළපාලියයනවා. මීටේ දුරතියා සන්ටිමීටයත් නහැ. සරන් පාටය හයිියෙන් කියන්න ඕන නිසා මාස්ක නිකටේ. කඩන්න පුළුවන් සෞඛ්‍ය නීති අම අමුවම කදනවා. දට ගේක්තෙන් හිතාගෙන මයිම කරන්නේ. හැබයි ගු පොකුර තවම ආව නෑ ගරු පොකුරක් ආවත් පෙළපාලිගිය උන්දලට හොඳට තරයි මොක්ද වනේ කියලා හැබයි එකකොට පෙරහැර ගිහිල්ල ඉවරයි මළගවල්වට නීති ගොන්නක් තියෙනවා කරනාව නැත් වැඩේ පෑ විසි හතරෙන් හවර කරන්න ඕනි. තොග පිටින් මළගතරට එන්න අන්නත් බෑ. කරනාව හැදිල මැරනොත් කොයි කාටුුණක්ත් නීතිය එකම විදිහටයි තිබේ. හැබයි පහුගේිය දොහේ දක්කා කොරනාව හැදිල සිද්‍රවෙච්ච මරනයක්. හැබැයි. ඒක මේ වගේ සාමාානිකෙනෙක්කෙ මරණයක් නම් නෙවෙයි. මහරාජකි අවමගුල. මරණයට හේතුව කොරනාව හැබැයි අවසන් කටයුතු කෙරුණේ කොරනාව ගැෙන අබමල් රේණුවකවත් තැකීමක් ඇතුව නෙවෙ. ඒක සිද් වෙච්ච ඇටි සිද්ධ කරපුහටිගෙනත් පරීක්ෂණයකුත් යන් යනවා ඒක කරන්න ඕන දෙයක්, මොකද ඒහෙම නකොළොත් මහරජාලට එකනීයෙකුත්. ොඩි උදලට තවනීතයකුත් කියලා පට මිනිස්සු නීති තුට්තුුවකට ගනගන්න නැතුවඉන්න පුුවන්. එනිසා කවුර කවරුත් මේ කොරෝනාව වෙලාවේ හැම නීතියටම වගේම සෞඛ්‍ය නීතියට හොන්ඳ ටෝම හිස නමන්න මෝනේ නැත්තම් නැතිවෙන්නේ තමන්ගේ සිරස්ස විතරක් නෙවෙයි. රටීම මිනිස්සුන්ගේ ජීවිත. ආයෙත් රට වැහුණොත් දුක්මිඳින්න්නේෙත් වැඩිපුරම ඔය පෙළපාලියන උඳදලා ෙවෙයි. ේල හබමරකෙන කන මිනිස්සුටික ඒක නිසා මන්ගේ වැඩේ ගැන විතරක් නෙවෙයි. අනුන්ගේ ජීවිත ගැත් හිතලා මේ වෙලාවේ අඩියක් නෙවෙයි. අඩි පහක් හරි පස්සට ගන්න මොකද මොන සටන කරලා මොනව දිනාගත් වැඩක් නැහැ. කොරුණාව හැදිලා වලපල්ලට යන්න සිද් වනොත් දනවත් බලබත් ෝස්ට්‍රේලියයාාවගේ රටවලු ආයත් ලොක් ඩව්න් නවා. ඉතින් හතරවැනි වැල්ලක් ආවත් පටම ලොක් ඩවන් වෙලා පටේම ජීවිත ඩ්ඩවුන් වෙන්න පුළුවන්. ඒක නොකරගන්න එක වගකීම තියෙන්නේ. අන්ඩුවේවත් ්‍රිවිද හමුදායවත් පොලිසියවත් සෞඛ්‍ය බලධාරෙන්ගේ නිලදහරෙන්ගේවත් නෙවෙයි අපේ අතේමයි කියලා හොඳ ටෝම හිතට ගන්න අදත් විපරම පිටපත සුධර්මන් වදලියකොටග .